ඇයි ඇයි ජනතාව ඉදිරියට යන්න තියෙන එක ඒ පැත්ත රිවර්ස් එක ගාලා හරවලා යූටර්න් එකක් ගාලා ඇයි ශේෂ්ඨ අධිකරණයට ගියේ? කෙලින්ම යන්න තිබුණානේ ජනතාව ඉදිරියට. ඔව් මම වැඩ කරපු නායකයෙක්. මම බය නැති අගමැති කියලා ගහනවනේ තුමා. ඉතින් බය නැති අගමැති නම් යන්න තිබුණා නෑ. කියන්න තිබුණා හැමෝටම ඕකට යන්න ඕනේ. අපි යන් ජනතාව ඉදිරියට. යන්න බයයි. යන්න බය හින්දා නේද අල්ලියා ගහ මන්දිර අරක්ගෙන හිටියේ. අරලයා ගහ මන්දිර අරක්ගෙන දැන් එතුමා ඉන්නවා. ඒ නිසා ලංකා දේශපාලන ඉතිහාසයේ නමක් තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන විසින් අකුලපු මැතිවරණ සිටියම ඒ හා සමානවම නොවන ආකාරයෙන් ඡන්ද සිටියම අකුලන ඡන්ද සිටියම ඡන්ද වලට බය නායකයා බවට අද නම් දරලා තිනවා ගිනස් වාර්තාව තියලා තිනවා වික්‍රමසිංහ මහත්තයා. ඒක තමයි ඔහු ගැන අපිට කියන්න තියෙන්නේ. දැන් අපි දකිනවා හිටපු සජිත් හිටපු ධනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍රත්නේ සජිත් ප්‍රේමදාස. එතුමා කියනවා මම අගමැතිකමට විරුද්ධ නැහැ. මම තාත්තගේ අභිමානය රකිනවා. මං අගමැතිකමට විරුද්ධ නැහැ. මං දැක්ක ඊයේ දවසේ ඔබේ මාධ්‍ය වාර්තා කරන අගමැතිකමට මම විරුද්ධ නැහැ. ඒත් මම තාත්තගේ ගෞරවය රකිමින් ඉන්නවා කියලා. ඉතින් මේ ඕකට කියනවා අපේ ගම්මල කතාවක් ආසයි බයයි. උඟක් අය දැන් එක එක දේවල් දැක්කම ආසයි. ඒ වුණාට බයයි. මොකද අත තියලා ප්‍රශ්නයක් වුණොත් එහෙම. දැන් එක එක අය සමහරාලාවට සමහර අය නොයෙකුත් විදිහේ පේනවනේ. තව කෙනෙකුට ආදරය කරන්න හිතනවා. ලස්සනයි, පෙනුමයි, හොඳයි. ආදරේ කියලා දැනේ. හැබැයි බල බයයි අත තියලා ඉවරලා වැඩේ වැරදුනොත් එහෙම. ඒ වගේ තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. මං අගමැතිකමට එහෙම ආසයි. ඒ වුණාට මට බයයි. ඇයි මේ බය? බය නොවී දේශපාලන තීන්දුව ගන්න එපා. දැන් එහෙම දේශපාලන තීන්දුව ගත්ත අයනේ අපි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිව ඉවත් කරාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ බැසිල් රාජපක්ෂ අපේ පක්ෂ නිර්මාතෘතුමා අපි මොකද්ද කරේ? අපි බය වුණාද? අපි හදුවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපි හදලා පක්ෂයක් හැටියට අපි රටේ ජනතාව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මේ අපි කියනවා එහෙම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අයට එහෙම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් අය ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි දන්නවා මොකද්ද බය කියන්නේ. අපි දන්නවා මේ නායකත්වයේ ඒකාධිපති වියරුව. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒකාධිපති වියරුව කොච්චර දරුණුද කියන එක. ඒකෙන් හින්දා තමයි මේ සජිත් ප්‍රේමදාස උන්නහලගෙන් එළියට එන්නේ.